අයිබෝන් ආදරණීය දූපතේ මේ වීඩියෝ එක බලමු Python download කරලා install කරන්න කොහොමද ඒ වගේම code editor එකක් download කරලා install කරන්න කොහොමද කියලා. අපි ගොඩක් අය පාවිච්චි කරන්නේ Windows OS එකක් තියෙන පරිගණකයක්. මම පාවිච්චි කරන්නේ තේ එකක්. මගේ computer එකේ තියෙන්නේ Microsoft Windows 10 Pro කියන version එක. ඔයාලා මේ වෙලෙට මොන Windows OS එකක් පාවිච්චි කරුවත් ඒ කියන්නේ Windows 7 8 හෝ මගේ Windows 10 වගේ මොනම version එක පාවිච්චි කරුවත් ඒ හැම version එකකම Python install කරන්න තියෙන්නේ මම මේ වීඩියෝ එකෙන් පෙන්වන විදිහට. හදිසි හරි ඔයාලට මොනවායි ප්‍රශ්නක් තිබුණොත් පහතින් comment එකක් දාන්න මම පිළිතුරු ලබා දෙන්නම්. හොඳයි මුලින්ම python.org web අඩවිය අපි ලබා ගන්න ඕන. මේ web අඩවිය තමයි Python programming language ගැන තියෙන නිල web අඩවිය. අපි download පිටුවට යමු. මෙතන අපිට පුළුවන් අලුත්ම Python version එක ලබා ගන්න. මේ download button එක click කරන විතරයි අපිට තියෙන්නේ Python setup file එක download වෙන පටන් ගන්න. සමහර වෙලාවට මේ වීඩියෝ එක බලන ඔබට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මට පෙනෙන Python version එක 3.7.2 නාට මීට වඩා අලුත් Python version එකක් ඔයාලට දකින්න තියෙනවා වෙන්න පුළුවන්. මම ඉස්සරහට කතා කරන යන මේ දේවල් හැම එකක්ම අපි මේ කතා කරන Python version එක රසුනවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. පුදු දේවල් ටිකක් තමයි සිද්ධ වෙන්නේ. හොඳයි මේ තියෙන මම download කරපු Python setup file එක. දැන් මට තියෙන Python install කරන්න. software එකක් සාමාන්‍ය install කරගන්න ඔයාලට පුළුවන්. Python install කරන එකත් ඔයාලා ලේසියෙන් කරන්න පුළුවන්. එක වැදගත් setting එකක් හදන්න තියෙනවා. මම ඒ තැන දුවලට පෙන්නම්. ඉච්චරයි වෙනසකට තියෙන්නේ. හරි අපි බලමු කොහොමද Python install කරන්නේ කියලා. මේ දින Python setup file එක කොහොමද double click කරනවා. ඊළඟ ලැබෙන screen එක හරිම වැදගත්. මේ screen එකේ අර වැදගත් කියලා මම කිව්ව setting එක තියෙනවා. මෙන්න මෙතන තියෙන මේ @python3.72 path කියන check box එක check කරන්න වෙනවා. අතන මේ box check box එක check කරුවොත් අපි හදන setting එක වෙන්නේ අපේ environmental variables වලට python interpreter එකේ path එක add කරන එක. මේක uncheck කරලා python install කරන්න පුළුවන්. හැබැයි එහෙම කෙරුවොත් අපර සිද්ධර manually python interpreter එකේ path එක environmental variables වලට add කරන. ඒක ටිකක් වෙලා යන වැඩක්. ඔයාලට මේ විදිහ දැනගන්න ඕන නම් කියන්න මම පස්සේ වීඩියෝ එකක් කරන්නම් කියන comment එකක් දාන්න. හරි. එහෙනම් ඔයාලා මතක තියාගන්න අනිවාර්යෙන් මේ check box එක check කරන්න. ඊට පස්සේ install now click කරමු. මොනවද ඉතින් මෙතනින් අහලා බලන් ඉන්නවා. පොඩ වීඩියෝ එක fast forward කරලා ඊළඟ කොටසදී අපි හම්බ වෙමු. හරි. දැන් Python install ඉවරයි. ඊළඟට අපි code editor එකක් install කරමු. code editors බොහෝ ගාණක් තියෙනවා. ඒනොට අපි දැන් අපි මේ කතා කරන වීඩියෝස් වලදී පාවිච්චි කරගන්නේ JetBrains වගේ PyCharm code editor එක. මේ code editor එක Python ප්‍රමාණයකින් සනස් කරන භාවිත කරන වෘත්තීය මට්ටමේ වගේම ගොඩක් ජනප්‍රිය code editor එකක්. අපට මෙහෙම හිතන වෙන්න පුළුවන් Python install කරලා පස්සේ ලැබෙන Python IDE එක. එහෙනම් මේ program එක අපිට Python එකෙන් පාවිච්චි කරන්න පුළුවන් නේද? පුළුවන්. හැබැයි Python IDE එක ගොඩක් පහසුකම් වලින් අඩු වගේම professional programming වලට යොදා ගන්න. ඒක නිසායි PyCharm code editor එක භාවිතා කරන්නේ. උලින්ම jetbrains.com//pycharm කියන වෙබ් පිටුවට යන්න ඕන. මේ හරහා මේ පිටුව හරහා ඔයාලට පුළුවන් PyCharm professional version එක හරි PyCharm community edition එක හරි download කරලා professional version එක download කරගත්තොත් ඔයාලට ලැබෙන්නේ free trial එකක්. ෆ්‍රී ට්‍රයිල් එක ඉවර වුණා පස්සේ ආට සිද්ධ වෙනවා ඩොලර් 199 එක වගේ ගාණක් ගෙවලා PyCharm ප්‍රොෆෙෂනල් වර්ෂන් එක ලබා ගන්න. වර්ෂන් එක ලබා ගන්න. හැබැයි මේ අපේ වීඩියෝස් අධ්‍යාපන අපි කතා අපි පාවිච්චි කරන්නේ PyCharm කමියුනිටි එඩිෂන් එක. මේකෙත් අර ප්‍රොෆෙෂනල් එඩිෂන් එකේ තරම් ෆීචර්ස් නැතුනට අපට වැඩ කරගන්න අවශ්‍ය ෆීචර්ස් ටිකක් තියෙනවා. ඒ ටික අපේ වැඩ වලට හොඳටම ඇති. එකින් අපි මේ ෆ්‍රී version එක ලබා ගන්නවා. මෙන්න මේ බටන් එක click කරලා ඔයාලට PyCharm setup file එක ගන්න පුළුවන්. පොඩි දෙයක් තියෙනවා මේ setup file එක MB 250ක් විතර ධාරිතාවකින් දාතාවක් වෙනවා. ඒක හින්දා මේ ඔයාලගේ internet connection එකේ වේගය 90 download වෙන යන වෙලාව තීරණය පුළුවන්. හොඳයි. මේ තියෙන මම download කරගත්ත PyCharm setup file එක අපි ඒක install කරමු. මම setup file එක double click කරනවා. එතන ඉහළ සාමාන්‍ය දුකාංග install කරන කීවර් තමයි තියෙන්නේ. ඒක කරලා බලමු.
next button click කරනවා. ඊළඟට install වෙන තැන තියෙන එක එහෙම default තියලා මම next button එක click කරනවා. මේ window එකේ installation options තියෙනවා. මම tubic launcher එක, bootpick launcher එක වගේම add launchers, director to path, check table button check කළා. ඊට පස්සේ open folder as project, create associations.py එක check කරනවා. ඊට අමතරව මෙන්න මේ යට තියෙන download and install JRE කියලා මේක කරන්නේ මේ අපි දන්නවා මේ PyCharm يعني JetBrains වල PyCharm software එක හදලා තියෙන අතරම Python වලින්ම නේ. මෙයාලා මේකට Java පාවිච්චි කරලා තියෙනවා. Java පාවිච්චි කරද්දී අපි සිද්ධ වෙන මේ Java runtime environment එක يعني JRE එකක් ලබා ගන්න. JetBrains නම් JRE එකක් හදපු එකක් තියෙනවා. ඒක අපිට download කරලා install කරන්න පුළුවන්. මේ option එක මම ඔයාලට recommend කරනවා දවන්න කියලා. මොකද මේක දැම්මේ නැත්නම් සමහර ලාවට installation එකේදී පොඩි පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අපි install button එක click කරනවා. දැන් ඉතින් මෙතනින් එහාට අර JRE එක download වෙලා ඒකත් install වෙලා ඊට පස්සේ තමයි PyCharm setup එක සම්පූර්ණ වෙලා පටන් ගන්න. හොඳයි. අවසන් වෙනකම් පොඩ්ඩක් ඉමු අපි. හොඳයි. Python install අවසානයි. දැන් අපිට කියනවා computer reboot එකද restart කරන්න කියලා. අපි restart now click කරලා restart කරමු. ඔව් දැන් මම desktop එකේ තියෙනවා PyCharm version 32 bit version එක shortcut එකත් ඒ වගේම zip version එක shortcut එකත් මම 32 bit version එක shortcut එක වල කරනවා. ඊට පස්සේ අහනවා අපට මේ අපට පරණ PyCharm installation version එකක් තියෙනවා. ඒ version එකේ settings මේ අලුත් version එකකට import කරන්න කියලා අපි එහෙම හොස්ටා දෙන්නේ. අපි එහිඳ do not import කියලා tick කරලා check කරලා next එකට යනවා. මේකත් click කරනවා. හොඳයි. ඊට පස්සේ ඊට පස්සේ අපිට ලැබෙන මේ වගේ වින්ඩෝ එකක්. ඒකේ මම තෝරනවා රෙගියුලාගේ මේ dark UI එක. dark UI එක ටිකක් ඇට පහසු වෙනවා. එහෙනම් සුදු පාටේ දැම්මොත් contrast එක වැඩි වෙන හැටි ටිකක් අමාරුයි. dark UI එක තියෙන රෙගියුලා කියන තීම් එක අපිට පහසුයි. ඒක අපි පාවිච්චි කරමු. හොඳයි. දැන් මෙතනින් අපිට පුළුවන් new project එකක් create කරන්න. එතනින් එහාට තියෙන දේවල් අපි ඉදිරි lesson වල කතා කරමු. දැන් හොඳයි. මට හිතෙනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති Python install කරන විදිය, එවිය PyCharm install කරන විදිය මේ දේවල්. ඔයාලට මොනවද ප්‍රශ්න තියෙනවද කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරන්න කියලා තියෙනවා. වම්සුදී. ඊළඟ වීඩියෝ එකේ හමු.